නන්දිතා මැඩම්, මැඩම් ඇවිල්ලා ගොඩක් වෙලාද? මම දැන් ආවා විතරයි. අපි තුන්දෙනා සොහොනට ගියා. එන ගමන් පන්සලටත් ගියා. නංගි, දොර අරින්නකෝ. මම පවනුවත් බලන් හොස්පිටල් එකට ගියා. දැන් පවනිට කොහොමද මැඩම්? හෙට අනිද ටිකට් කපයි. දැන් පවනට ගොඩක් හොඳයි. මැඩම්, මං දැන් මොනවද කරන්න ඕනි කියලා මට හිතා ගන්න බෑ. චරිත් මොකද කියන්නේ? අම්ම නැති වෙච්ච දවස ඉඳලා අපි අපේ ආදරය ගැන කතා කළේ නැහැ. අපේ ආරක්ෂාව ගැන තමයි හොයලා බැලුවේ. චරිත් මාව හම්බ වෙන්නත් කීප වතාවක් මාවා. චරිත් මට කරපු යෝජනාව ගැන කතා කරන්නයි මං අද ආවේ. ඒ මොකද්ද? චරිත් මට කිව්වා ඔයගොල්ලොන්ගේ තනියට මට මෙහෙ ඉන්න කියලා. මට ඒක මැඩම්ගෙන් අහන්න බැරුව හිටියේ. නෑ නිර්මලි, ඔයා දැන් අසරණයි. නංගී මල්ලිගේ ජීවිතේ වෙන්නේ ඔයාගේ ජීවිතේ කැප කරලා. මං ඔයා වෙනුවෙන් චරිත් ගෙනාව යෝජනාවට කැමති වෙන්න. මට මැඩම්ට කොහොම ස්තුති කරන්නද කියලා හිතා ගන්නක. බය වෙන්න එපා නිර්මලි. එතන ඉඳලා මම මේ පදිංචියට එන්න. නංගි, නන්දිතා මැඩම් හෙට ඉඳලා අපිත් එක්ක ඉන්න මෙහෙ යනවලු. අනේ, ඒක කොච්චර ලොකු දෙයක් දැක්කේ? හෙට ඉඳලා ඔයගොල්ලන්ගේ අම්මා මමයි. ජෙරල්ට ඇපු ලැබුණ කියන්නේ මිනිහා නවත්තපතේ ඉඳන් ආපුව පටන් ගනි. නංගිගේ ආරක්ෂාව ගැන මිටට හිතන්න මිසක්. නංගිව මරන්න ඕනලා තියෙන්නේ ඔය සුරේන්ද්‍ර මතියටයි. මට හිතෙනවා ජෙරල්ලෝ නෙමෙයි ඔය සුරේන්ද්‍රට මුණාරි කරන්න ඕනේ. අමතිකරට ලඟ වෙන්න අපිට පුළුවන්ද බා? හරියට ප්ලෑන් කරොත් බැරි වෙන්නේ නෑ. මේ රටේ අමතුරු කී දෙනෙක් මරලා තියනවද? ත්‍රස්තවාදී නෙමෙයි සාගර. ෂෙල්ටන්, අපි වගේ උන්ව තමයි සමාජයේ ත්‍රස්තවාදී කරන්නේ. අපිට ආණ්ඩු පෙරලන්න ඕනේ නැහැ. ඇමතියෙක් මැරුවා කියලා ආණ්ඩුව පෙරලෙන්නේ නැහැනේ. ආ, අනික සමාජයට වින කරන ඇමතියෙක් මැරුවා කියලා අපිට පාක් වෙයිද? ආවා සාගර. ලංගීට තර්ජනය තියෙන්නේ
ඇමතියාගේ නෙමේ ජෙරල්ගේ. නංගිව ප්‍රවේශම් කරගන්න. අපි ජෙරල්ව නිහඬ කරන විදියක් ගැන කතා කරමු. එක ජෙරල් කෙනෙක් නැති කරාට තව ජෙරල් ඕන තරම් ඉස්සරහට එයි. ජෙරල් ලගේ නිකාව නැති කරන්න ඕනේ. නරකද සාගර පවණිව රස්සාවෙන් අයින් කරගත්තා. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. මගේ නංගි කැමති නැහැ පත්තර රස්සාවෙන් අයින් වෙන්න. අනික මං කැමතිත් නැහැ නංගි පත්තර රස්සාවෙන් අයින් වට. මගේ නංගි කරන්නේ කාටවත් කරන්න බැරි එකක්. එන අපි ලැස්ති පිටියමු. හොඳයි. එහෙනම් ජෙරල් ආපහු වැඩ පටන් ගන්න කලින් අපි වැඩේට බලමු. මල් ලැස්ති. හෝද මැඩම් නැද ගෙදර? මැඩම් මේ දැන් තමයි ගියේ මහ ගෙදර ගිහින් එන්න. අපිට නිදාසෙ කතා කරන්න පුළුවන්. හරි. දැන් මගෙන් මොනවද දෙන්න ඕනේ? මෙන්න මේකයි. මේක බොහොම සීරු මාරුවට තමුසේ අතින්ම සිද්ධ වෙන්න ඕන වැඩක්. තේරුණාද? හරි සර් කියන්න. ඕන දෙයක් මම කරනවා. දැන් තමුසේ දන්නවනේ නිර්මලීගේ අම්මා මැරුණා. දැන් එතකොට නිර්මලී ඉන්නේ නංගි මල්ලී එක්ක. තේරුණාද? චරිත නිතරම දැන් ඒ ගෙදරට යනවා එනවා. අම්මා තාත්තා කියන කිසි දෙයක් කාන්නේ නැහැ. මේක චරිතගේ පැත්තෙන් නවත්තන විදියකුත් නැහැ. අපිට තියෙන්නේ කෙල්ලගේ පැත්ත විතර. තේරුණාද? හරි සර් කියන්නකෝ. මම මොනවද කරන්න ඕනේ කියලා. අපි කෙල්ලෝ බය කරමු. චරිත්ව මැරි කරොත් මරණවා කියලා කියමු. ඒ විතරක් නෙවෙයි. නිර්මලීට කියමු. එයාගේ නංගි මල්ලී ගැන ගැන හිතන්න කියලා. අපි දැන් මේට කියන්නකෝ. අපි කෙල්ලෝ උස්සලා ටිකක් ඈතකට ගෙනියලා අපේ පොට්ට එක දවස් දෙක තුනක් තියාගෙන කෙල්ලෝ බය කරමු. චරිත්ව මැරි කරොත් මරණවා කියලා. එතකොට ඉබේම නිර්මලීට චරිත්ව එපා වෙනවා. යෝන් සර්,
ඉතින් නරකද අපි මේ කෙලින්ම නෑ 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 අපි කියන දේ ඇහුවොත් අපි නිර්මලීට ජීවත් වෙන්න අවස්ථාවක් දෙමු තේරුණා එහෙම නැත්නම් අපි තීරණයක් ගමු ලොකෝම නැති වෙලා අදට හරියට මාසයක් වෙනවා නංගි මොකද්ද කරන්න කල්පනා කරන්නේ මං ඉතින් නංගිවයි මල්ලිවයි බලාගෙන ඉන්නවායි අර මේ නන්දිතා ඇන්ටි හෙටින් දන් නේද මෙහෙ පදිංචිට එනවා අපි ඒකනම් මගේ හිතට ලොකු සැනසීමක් චරිත් මොකද කියන්නේ චරිත් සර් නිතරම මෙහෙ ආවා නංගිගේ අදහස මොකද්ද චරිත් සරුයි මමයි මැරිකල් ඔස්ට්‍රේලියා යන්න හිටියේ ඒත් දැන් එක් කරන්න බෑනේ ඔයාල දෙන්නට තියෙන්නේ මැරිකල්ලා මෙහෙට වෙලා ඉන්න චරිත් සර්ලා ගෙදරින් මේකට කැමති නැති හින්දා සර් කැමති නැහැ මැරිකල්ලා ලංකාවෙ ඉන්න මම චරිත් එක කතා කරන්න අයියා කතා කරලා බලන්නකෝ ඕනේ නම් මට පුළුවන් චරිත්ගේ අම්මයි තාත්තයිත් එක්කත් කතා කරන්න චරිත් සර්ගේ තාත්තා නම් මේකට කැමති අම්මා තමයි අකමැති සෙනාලි මිසුත් අම්මව කැමති කරව ගන්න හැදුවා හේත් වැඩක් උන්නේ නැහැ අයියේ අයියත් නිකන් බාදු වෙන්න ඕනේ නංගි මං නංගි වෙනුවෙන් කරන්න පුළුවන් ඕන දෙයක් කරනවා බාල්දු වෙලා හරි ගමන් නැහැ මං චරිත්ගේ අම්මගේ හිත හදන්නා මං චරිත් සර්ගෙනුත් අහලා අයියට කියන්නම්කො එපා එපා මම්ම චරිත් එක්ක කතා කරන්න මේ ඒක නෙවෙයි මොනවාද ගෙදර තියෙන අඩුපාඩු මුකුත් නැහැ අයියේ ඕන කරන හැමදේම මං ඊයේ ගෙනාවා අයියේ අර හොරණ ඉඩම අපිට බලාගන්න බැරි වෙයි නේද අපි ඒක විකුණමුද එපා නංගි එපා ඔයාගේ අම්මගේ පැත්තෙන් ලැබිච්ච දේපලක් ඔයාට තියෙන්න ඕනි අනික මේ ලොකු අම්මත් කැමති වුණ නැහැ කවදාවත් ඒක විකුණනවට මේ මත බලාගන්න අපි පඩියක් දීලා කවරි ගමු මම තාත්තට කතා කරගන්නම්කො මම තාත්තට කියන්නම් කවරි ගවන්න කියලා අයිය කියන දේත් ඇත්ත අපි හැම කරමු ඒ කියන්නේ බල තාත්තා නිර්මලීට ඕකේ. වෙලා තියෙන මචං අපේ අම්මට නිර්මලින් ගැන කේන්තියක් ඇති කරලා තියෙන්නේ මේ අපේ අක්කයි රොහන්නයි. තෙඹල තාත්තට පුළුවන් නේ අම්මට තේරුම් කරලා දෙන්න. තාත්තා ගෙදර ගෘහමූලික වුණාට වැඩක් නෑ මචං. අම්මා තමයි ඔක්කොම තීරණ ගන්නේ. එතකොට උඹට වෙන්නේ ගෙදරට හොරෙන් නිර්මලිව මැරි කරන්න දැන් තියෙන තත්ත්වෙත් එක්ක මචං ඒක කරන්නත් බෑනේ එතකොට උඹේ ආදරේට මොකද වෙන්නේ මම මේ හැමදේම කාලයට බාර දෙනවද දැන් ඔබ නිර්මලීලාගේ ගෙදර යනවා කියන එක ඔබලා ගෙදරින් දන්නවනේ ඔව් ඒක නවත්තන කාටවත් බෑ මචං මං නිර්මලීගේ අනිවාර්යෙන් මොහොල බලන්න ඕනේ එයා මැරිකලේ නැතත් මචං මං එයාගෙන හොයන්න ඕනේ මොකද එයාගේ අම්මා නැති වෙච්ච එකට මචං මාත්වක් කියන්න ඕනේ
නිර්මලගේ අම්මට සල්ලි ලැබුණාට පස්සේ සෑහෙන්න වෙනස් වුණා. නිර්මලගේ අම්මා උඹලා ගෙදරට සෙකන්ඩ් උනේ නැත්තේත් ඒකනේ. ඒ අම්මට දොස් කියන්න එපා බක්. ඒ අම්මා හරි මචං. නිර්මලගේ අම්මට උමුලා තිබ්බේ ඒගොල්ලන්ගේ ළමයිව හොඳ තැනකට ගන්න. සමහර වෙලාවට හරි ආඩම්බරේ තමයි. ඒත් මචං නිර්මලගේ අම්මා කවදාවත් කැමති නැහැ කාගෙන්වත් අපහාස කරන්න. කොහොම හරි ඔය හැම දෙයකින්ම සිද්ධ වෙන්නේ උඹලා දෙන්නාට එකතු වෙන්න බැරි වෙන එක. අපි ඒකට මොනවද කරන්නේ? මට අපේ අම්මගේ තීරණයට විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් මට තියෙන බය මචං නිර්මලගේ අම්මට වෙච්ච දේම අපේ අම්මට නොවුත් තියෙන. මම කොහොමද බං හිතාදාගන්නේ? Sir, your answer out. Ready again. Okay, sir. Your answer. Johan. Mom, better keep it at the end of the way. Why do you want to go? ජෙරල්ට කියනවා සාගරලගෙන් පරිස්සම් වෙලා ඉන්න කියලා. ඒවලු ජෙරල්ට කඩේට දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.